අදුදස්සන 8:30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල හක්පටනොය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි අගය දක්වන්නේ මිලිමීටර් 150ක් ලෙසයි. අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට උතුරුමැද පළාතේ ජලාශය සහ ගොඩා වැව් රැසක් වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. රාජාංගනේ ජලාශයේ වාන් දුරට 30න් 8ක් මේ වන විට විවෘත කර තිබෙනවා. අංගමෝ ජලාශයේ වාන් දුරට 2ක් විවෘත කර තිබූ අයුරුයි මේ. මේතලේ ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ සීපුකුලම තම්බැන්නාව නොච්චිකුලම කිරින්දේ ගම පුදුක්කුලම වෙරුප්පන් කුලමහා පාළු වැව ඇතුළු ප්‍රධාන වැව් සහ කුඩා වැව් මේ වන විටත් වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සහ කුඹුරු ජලයෙන් යට වුණා. එමෙන්ම මහවැලිගඟේ ඉහළ කලාපයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දුරට මේ වන විට විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ පහළ මහවැලිගඟ දෙපස සිටින ජනතාව අවධානයෙන් පසු වී තිබු බවයි ජලාශය බහර ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණයෙන් ආරච්චි කට්ටුවේ පාසලක ප්‍රාථමික අංශය වසා දමා තිබෙනවා. වාර විවාහයේ හේතුවෙන් එම පාසලේ දෙතික අංශය පමණක් පාසලට ගෙන්පාගෙන තිබුණා. අධික වර්ෂාවත් සමග හපුතලේ හල්දුම්මුල්ල බද්ගොඩ ප්‍රදේශයේ පස්කන්දක් නායෑමෙන් කොළඹ වදුල ප්‍රධාන මාර්ගයේ 179 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් අවහිර වුණා. මේම ස්ථානයේ නායෑම සිදුවන අයුරුයි. අතර ගලින් බිඳුනු වැව ප්‍රදේශයේදී අකුණු සැර වැදී 35 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය අද දිනේත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ මේ දිනවල තියෙන්නේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැස් තත්ත්වයක්. ඒතර මේ වැසි මුලින්ම පටන් ගන්නේ රටේ අභ්‍යන්තර ප්‍රදේශවල සාමාන්‍යයෙන් සවස දෙකෙන් පස්සේ වර්ධනය වෙන ලකුණු තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක රාත්‍රී කාලයේ වෙනකොට ක්‍රමයෙන් වෙරළබඩ තීරය දක්වා පැතිරලා යනවා. නමුත් මේ වැසිවල තත්ත්වය තමයි අද දිනේ ගත්තම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, ඌව සහ උතුරුමැද වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 50ත් 75ත් මට්ටමේ වර්ෂාපතන තිබීමේ හැකියාවක් තියෙනවා.